धर्मानुशासनाव। කරුණින් මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්මමාහිමිපාණන් වහන්සේ විසින්. අනන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවනකාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං තේපියං ජඤ්ඤාරක්ඛේනං සුරක්ෂිතං ඉන්නමඤ්ඤතරං යාමං පටිජංගෙය පල්ලිසෝති සතිනතුනි සුලෝකාග්‍රහු ආර්යවත්තු අරිහත්තු සම්‍යක් සම්බුද්ධ ජතබලධාරී සරුවක් රාජ්‍ය උත්තමයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලද මෙම ගාථා ධර්මය කෝටි රාජ කුමාරයා අරමුණු කොට වදාළ ගාථාවක්. අත්තානංකේ ධ්‍යංජඤ්ඤා තම තමාගේ ජීවිතයට තම තමා ප්‍රිය බව දැනගත යුතුයි. සත්‍යයෙන්ම සුරක්ෂිතං ඒ මේ ප්‍රියමනාප ආත්භාවයේ සුරක්ෂිත ලෙස සැකගතියුතුයි. ඉන්නමන්න තරන් යාමන් පටිජන්ගේ පන්නිතුෝ ඥානවන්තයා ඥානවන්තව ජීවිතයේ තුන් යාමය මැනවින් ආරක්ෂා කටයුතුයි. ගාථාවේ තේරුම මේකයි. බෝධි රාජ කුමාරයාට දරු සම්පත් නැතුව බොහෝ කාලයක් ගත වුණා. ජීවිතාර භාරයක් කියන්නේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයයි බෝධි රාජ කුමාරයා රාජ්‍ය කෙරේ බකුදනවලි නගරයේ සුසුමාරගිර නගරයේ විශාල මාලිගාවක් දාතනීය මාලිගාවක් එතුමා ගොඩ නැගුවා. කෝකලද ප්‍රාසාදේ ඈතට තේන්නේ අහස කලින් ඉන්න කුරු රාජයෙක් වගේ. මාලිගාවේ දෙවදින දවසේ බුදුකාම සංගරුවනේ වැඩමවා මහදානයක් දුන්නා. දෙපා දෝන කල සිට මාර්ගාට පිළිතර දොරටුව දක්වා පිළිල්ලක් තිබුණා. මේ රජතුමා රාජකුමාරේ නමක් පිතාගෙන මේ පිළිවිල්ලේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඉවත් කරන්න කිව්වා. උන්වහන්සේ ආරාධනා කරන්නේ නැහැ. මාර්ගාවට ඇතුළුනම් පත්ති වැදලා කතා සිටියා. ඒ ස්වාමීනි මේ පිළිවිල්ලේ වැඩේ නැත්තේ. කාරි කුමාරි ඔබ ජීවිතවල එතකොට දරු සම්පන්න ලැබෙනවා නම් මේ කියලේ උඩින් වරින්න ඇති කියලා. ඔබට දරු සම්පන්න ලැබෙන්නේ නැති නිසා මම කියලේ උඩින් ලැබෙන්නේ නැහැ. කාරි ජීව අවස්ථාව නැහැ රයි ස්වාමීනි මට දරු සම්පන්නයක්ද මම මෙච්චර තින් කරනවා මම මේ පරිසේලා දෙනවා මම ධතරාධර්මයේ යන රාජික නැහැ මට දරු සම්පන්නයක්ද එදින කතාවක්. ඒකේ විස්තර කළා පූර්ව ජාතියක බොහෝ ආකාරයේ පූර්ව ජාතියක මේ දෙන අනුසමියන් වශයෙන් සිටෙtti නැවනගරල ගාමියන්ති නැව කඩුණා. ඥානි කාලි දෙකක් ආනාරේ මේ දෙන පීනලා දූපතකට ගොඩමුණා. මනුස්සවාදයන් නැති මේ දූපතේ බොහෝම පක්ෂීන් වාසය කළා. කල්ලබන්න දෙයක් නැති නිසා විනිකානන් දණ්ඩක් අදාගෙන ඉහිමැලයක් ගහලා පෑදාවල් මේ දූපත දෙලා කුරුල්ලන්ගේ පිටුවට පුච්චාගෙන කෑවා. සත්‍යයෙන් කුරුළු පැටවුම් මරාගෙන කෑවා. සත්‍ය ලොකු කුරුල්ලනොත් මරාගෙන කෑවා. ජීවිතාන්තය දක්වා මේක තමයි දෙන්නගේ ජීවන උපාය. සත්‍යාවක් ඉතුරු නෑ, බයක් ඉතුරු නෑ, පාපයක් ගැන ඉතුරු නෑ,
ඒ පාපයෙන් නිදෙන්න අපාගාතේ. ඊයේ කාලයකින් පස්සේ වෙන පිළිතින් මේ රජ කුමාරයෙක් රජ කුමාරියක් වෙලා ඉපදෙද දැන් ප්‍රදේශ රජ කෙනෙක් වුණා. ඒ ප්‍රමාණකරගත්ත පාපයේ පාපයෙන් ධන සම්පත් දෙන්නේ නැහැ කියනක බාධා දුන්න ධර්ම දේශනා කළ දෙතුන් කෙළවර දෙන්නම සෝවාන් මඟඵල නිවන් ලැබුවා. මේ කථාන්තරයේ කියන්නේ නෙමෙයි ධාතන් මාතුකා කෙරේ. මේ ධාතාවේ සඳහන් වෙන විශිෂ්ට උපදේශයක්. හැම දිනම තමයි ජීවිතේ ප්‍රියයි. ඒ ප්‍රියනම් ඒක මනමින් රැක ගන්න ඕනේ කියන එකයි මේ උපදේශය. බුදුරජාණන් වහන්සේ දින දේශනා කළ දෙන මෙන්න මේ. සම්මාසිකා අනුපරිගම්ම චේතසානි මජ්ජගා පිය කර්මත්තනා වචි එවං කියෝ බුද්ධවන්තා පරේතං සක්මා නැතිං තේ පරං අත්තකාමෝ මුනි දකිතාවේම ඇවිද තයා බැලුවොත් කවර දෙයක් වඩා ප්‍රේමනාපද කියලා සමාජයේ ජීවිතේ වඩා ප්‍රේමනාප දෙයක් දත දිසාවේ කොතනකවත් නැත. සෑම සත්‍යයන්ට සමාජ ජීවිතයේ තේම ප්‍රියයි මනාපයි. එක සෑම සත්‍යයෙද සමා උපමා කොට අවිහිංසාව ප්‍රේතී අවිහිංසා පුරුදු කරේතුයි කියන දේශනා පුරවදාලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ කායිකානේ වාදීපි මාතුල ජනපදයේ වැදිය. මාතුල ජනපදයේ ආයතනයේ මගද රාජධානියේ මාතුල ජනපද වාසී බෞද්ධයෝ බොහෝම භක්තිවන්තයි. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ පිළිගෙන ඒකේන ආරණ්‍ය සේනාසනයට දේනාතුන් දීලා බණ ඇසුවා. බුදු දින ධානයට ආරාධනා කළා. මුළු ජනපද වාසීන් එක්ක ආශ්‍රේලා විශාල මණ්ඩපයක් ඉදි කළා. රාත්‍රියේ නිදිම රාගල දාන කඩු සංවිධානය කළා. පසුදා උදෑසන බුදුබාරක් සැකරුවන වැඩම කරවා මහා ආදානීය පිළිදැම්මා. සර්වඥයන් වහන්සේගේ කීතක් කියනවනේ ධර්මවලදල අනුමෙනි දේශනා කරනවා. එදා නෑ දේශනා කරේ නැගිට්ටා. එකක් වුණා. 20000ක් සංඛ්‍යා. දැන් මේ දායක පිළිසෙට හිම කියක් ඇති වුණා. සර්වඥයන් වහන්සේගේ චිත්තේ නාගමීම නේතවත් නෙමෙයි. අපරාධේ අකපදයක් සිදු වුණා දු. එලල්ලක් වුණා නම් සමාව ගනිමු කියලා. යල්ලෝම පත්තිං කියයි. ලක්ෂ සංඛ්‍යාත සේනාවක් කියයි. බුද්ධ ප්‍රමුඛ 20000ක් සංඛ්‍යා. මමද ක්ෂේත්‍රයේ කොටස් වුණා. මාතුල කියා විශාල උත්සයක් කියනවා. ඒ කරන්නේ නගර දෙක් බලා සතාගතයන් වහන්සේ බද්ධකාරයන්ෙන් වාඩි වුණා. කරපිරිත වේනි වේනි තේනුල්ල ගැඩේට පසු පස වාඩි වුණා. ජනපද වාසී සැදරවත් පිරිත ඉස්සරහින් ගිහිල්ල රජ නමස්කාරයෙන් ඉදිරියෙන් වාඩි වුණා. ආදු පුරා දෙවි දේවතාවෝ ඇතුණා. සුදුසු පාද සුදු වියන් වැද්ද වගේ සුදු වලාකුළු යමෙල දෙව නැතුණා. මුළුමහත් ප්‍රදේශයේම සාන්ත පවණි සාන්තවාදපත් වුණා. ඉතින්නේ සරුවක්යන් වහන්සේ බොහෝම රජකම් දේශනාවක් පැවැත්වුවා. මේ දේශනාව තාලේ විසුණු වහන්සේලාම 20000ක් දෙනා මහා රහත් වුණා. තව බෞද්ධයන් අතර, මිනිස්යන් අතර, දෙවියන් අතර අප්‍රමාණ පිළිජක් මඟපල නිවන් ලැබුවා. මේ දේශනාව සඳහන් වෙන්නේ මේ ධාතාවේ තියෙන අදහස් දෙකයි. අත්තදීපා වික්‍රේ ජීලත්‍ය අත්තරණ අනන්‍ය තරණ ධම්මදීපා ධම්ම තරණ අනන්‍ය තරණ මෙන්න මාතෘකාව. මානේ තමාම තමාට පිටක් කොටගෙන වාසය කරව. හරි පිටක් පිළිකරණක් නොකතර. ධර්මයේම තමාට පිටක් කොටගෙන වාසය කරව. අන් තරණක් පිළිකරණක් නොකියව. මේ මාතෘකාවෙන් දිගදේශනාවක් කළා. ඒ සඳහන් වෙනවා මහණෙනි කොහොමද බෞද්ධයා සමාධි සමා පිහිටක් කරගන්නේ ධර්මයේ සමාධි පිහිටක් කරගන්නේ දාන සීල භාවනා අපචායන වේයාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධර්ම ශ්‍රවණ ධර්ම දේශන දික්කුතුකම් කියන මේ දස පුණ්‍යයන් ක්‍රියාවන් කිරීමේදී දස කුසලයන් කිරීමේදී දස පාරමී කිරීමේදී ධර්ම විහරණ අතර වැඩීමේදී සංග්‍රහවත් අතර වැඩීමේදී කර්මීය ධර්ම ධාරතර වැඩීමේදී අකර්මීය ධර්ම අනුගමනය කිරීමේදී මාමංගල ධර්ම 28 අනුගමනය කිරීමේදී ඔය සෑම තැනකදීම නිවන් සුව සකාගෙන කුසල් කිරීමේදී
කායානුපස්සනා සතිය, වේදනානුපස්සනා සතිය, චිත්තානුපස්සනා සතිය, ධර්මානුපස්සනා සතිය කියන සතිපට්ඨාන සතර වඩන්නේ නම් ඒ තැනැත්තා සමාගයේ ජීවිතයට ආරක්ෂාව පිහිට පිළිකරණ සාදාගන්නේ වෙනවා කියන එක තෝරලා දුන්නා. සමන්දරට පහදා දුන්න ඈත අතීතයේ කුමරේ දෙලේ ගියත්තේ ඊටකාගේ ජීවත්වන හොයන් කුරුල්ලේ හොරලක්කාගේ ඉඳගෙන ඉර එළිය සපනේ ඉරාව සතෙනින් හිටිය. කුරුල්ලන් කුඩා සතුන් දැහැගෙන යන සපනාගේ කියන කුරුළු උපුස්සේ ඒකින් ඇවිල්ලා මේ ඊ කුරුල්ලා දැහැගෙන ගියා. ඒ කුරුල්ලා අනන්න දැක්කා මගේම අවාසනා මගේ වැරද්ද මගේ පියාට පිටෙනි කියනවා මේ සතුරාට මං අහු වෙන්නේ නැහැ නේද කියලා තමන්ම කියාගත්තාද මේ. කුකුසෙහා තමන්ගේ පියාට පිටෙන මොහොතේදී මුමුරේ සීතාන දැන ඊකට අත් තමයි මගේ පියාට බුදු දෙන්නේ. කුකුසා කිව්වා මම අතරින් නැගින් මෙතන ඉන්න ඔබේ පියාට පිටෙමේ ජීවත් ඔබට නිදහසක් නැති බව බලන්න පුළුවන් කියලා අතෑරියා. දැන් මේ ඒ කුල්ලා ගිහලා ගොයන් කුරුල්ලක් කියනවනේ ගොයන් කුරුල්ලක් කියලා අර සීතාන ඊ කඩයක් උඩ වාඩි වෙලා මේ උකුස්සාට අභියෝගයක් කළා. දැන් ඉතින් රජා පුළුවන් නම් එන්නයි කිව්වා මම අල්ලලා. උකුස්සා අහසේ තුන් අතර තලයක් කවුන් ගහලා ඒකින් ඊ පරිවේගයෙන් ගත්තා මේ ගොයන් කුරුල්ලා දැකගත්තා. ගොයන් කුරුල්ලා කීයෙන් හිටියා දැන් ඉතාම සමීපයි කියලා සමීප වෙනකොට ඊගැටි අත්තර දෙන්න ගත්තා. කුකුසාට වේගයේ තරහ ගන්න බැරිව මේ වේලෙච්චි මැඩ කැටේ පපුව වැඩිලා කැඩලා කැලි වැටුණා. ගොයම් කුරුල්ලා ඉස්සරහට උඩට ඇවිල්ලා මේ වාක්‍යයක් දුවා මගේ පියාට පිටෙන්නේ හැදුණු නිසා මම සතුරාගේ ජයගත්තා කියලා. මේ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ උපමාවෙන් දක්වලා තියෙන්නේ මගේ ශ්‍රාවකයෝ යාතක ගොදුරු බිමේ හැතරෙන්න ඕනේ. යාතක ගොදුරු බිමේ පිට ගියාට මායාට අරගෙන කේක් මායයි. යාතක ගොදුරු බිම නම් ඒ දාන කියන භාවනාවේ සෑම කුසල ක්‍රියාවකදීම නිරන්තර පතා සිදුකිරීමේදී කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් යෙදෙන සතිය. මේ සතිය තමයි යාතක ගොදුරු බිමේ පියාසතු ඉදම කියන එක තෝරලා දුන්නා. මේ කියන්නේ පියාසතු ඉදම නම් වූ සතිපට්ඨාන සිහියෙන් සෑම කුසලක්‍රියාව හේතුණා නම් කෙලෙස් මායා විදක් හැදෙන්නේ නැහැ. රාග දෝෂ මෝහ මාන දිච්චි විචිකිච්ඡා තීන උද්ධච්චෛරික අනුත්ථප්පාදි වශයෙන් තියෙන 1500ක් පමණ සේනාවැදී මේ කෙලෙස් මායා ආරෝපණයම මේ සීලින් ඉනෙලා ආරෝපණයම ඔහුගේ පපුව කැලිලා කොටිලා විනාශේලා ඔහුගෙනාට පත් වෙනවා. මේක තමයි බුදුපාතේ බුදුමහරහතන් වහන්සේලා ඉද. මේ ඉඳනේ ඇතුලෙනකොට කවදාකවත් කෙනෙක් මායා විදක් ලැබෙන්නේ නැහැ කියන එක මේ දේශනාවෙන් තෝරලා දුන්නු. ඊළඟ අතීත ප්‍රවෘත්තියක් දේශනා කළා. මේ පිළිසෙට. කාර්ය බුදුසමයෙන් පස්සේ දසවර්ෂයේ තාවත කෙරේ ඒ සත් වේනාසයක් වේ. ඉතා දෙකදෙනෙ ජීවත්වන කුසල කරන්න පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආයු වර්ණ සපබර ඥාන ලැබිලා අසංකේය අවශ්‍ය දක්වා දියුණුණා. අයවත් දීර්ඝ කාලයක ඇරෑමින් පාර්ථ චිකෙන් දිග බහගදහලා 80000ට වයින් කාලයේදී සංගණේ නීති රජ කෙනෙක් හිටියා. සම්පති රජ කෙනෙක්. ආසෙන් යන සම්පති රජ කෙනෙක්. මුළු මහත් ලෝක ධාතුවටම පස්සේ සමාදම් කරවන සම්පති රජ කෙනෙක් පහළ වුණා. එතුමා පරම ධාර්මිකයි. එතුමා තමයි අමාත්‍ය කොට කිව්වා සමදාරි මගේ මේ ජීවිතයේ චක්‍රවර්තයේ අහසේ තියෙන තැනින් මේ කමරට පාත් වුණොත් එහෙම මට කියන්නේ. ඉතින් එමෙතියා ලොකු යකඩ බලන් දෙකක් පිටවලා යකඩ බඩ දෙකක් දෙකක් දෙක තියෙන මේ හිම්ම බලාගන්න අහසේ සයිකල කිව්වා. ඊර කාලේ ගැලෑනින් මේ චක්‍රවර්තයේ තිබූ තැනින් උසස් ප්‍රමාණයට පාත් වුණා. රාජිරවාණේ මේක කිව්වහම දැඩිමල් පුතා කඳවල කිව්වා දරුව ධර්ම ගියාවත දෙවියගෙන යනවා. මෙන්න ඔතොන්න මෙන්න රාජ්‍ය මම පැවිදි වෙනවා. අනේ ධ්‍යාන වහන්සේ පැවිදි වෙනවා නම් අපේ රටෙන් යන්නට වඩින්න එපා.
මට නිතර දකින්න වදින්න උපදෙස් ලබා ගන්න උයන්නේ වැඩ ඉන්න මම කොහොමද බලන්න උයන්නේ කියන පැවිදි වුණා ධ්‍යාන ලැබුවා දවස් හතකින් අර සක්වල අතුරු දාම් වුණා මේ කුතර රජතුමාගේ ගිහින් උපදෙස් ලබාගෙන සම්විතවත් වුණා සම්විත රජ වුණා ඒ රාජ්‍යෝ සාරියාගේ ඇවැයෙන් අර පියා වගේම පැවිදි වෙලා බමුණෝ ගියා මේ රාජ පරම්පරාව හදාගන්න කොයි විදිහට බමුණෝම ගියා පැවිද්දෙන් පැවිදි වෙලා අදින් රාජකුමාරයා පියා පැවිදුණාට පස්සේ සක්වල අතුරු දාම් වුණාට පස්සේ ගියේ නෑ පියාගේ තොරතුරු උපදෙස් ලබන්න ගියේ නෑ එයාටින් ධ්‍යානවල බමුණෝ ගියා ඒ කුමාරයා පණින් හේගලත්තේ නීගිරිට පරවාගෙන කාටි කළා. මේ සිද්ධෝන්නේ සක්විත රජේ ඉඳ බැරි වුණා. නගර රජු උපදෙස් දුන්නා අපි සක්විතවා කියලා දෙන්නා තරුණාන්තේ සක්විත වෙන්න. ඒකලත්තා සක්විතවා 10 9ක් කෙරුවා සක්විත වෙන්නේ නැහැ. දිලින් ගන්න ධනෙ දෙන්න කෙරුවේ නැහැ. ඒකා සක්විත වුණේ නැහැ. කොහොමද රජේ පිටිසර ප්‍රදේශවල තුන් පිටසබය ඇති වෙලා මිනිස්සුර ජීවත් වෙන්න බැරි වුණා. ඒකෙන් අතුන්නාදානේ අනුන්ගේ දේවල් පැහැරගන්නේ නැති දුණා. බරිස්සමක රජතුමාණන්ට හොරු අල්ලගෙනාම පෑනිභෝග දේල ධාන්‍ය දේල මුදා දේල යවනවා මේක පරිතෝරකම් කරන්න එපා කියලා. ඒක තුන් හතර දිනකට දුන්නා. අන්තිමේදී පිටිසර බඩ මිනිස්සු හිතුවා හොරකම් කරුවොත් රජතුමාන්නේ ත්‍යාගය ලැබෙනවා. ඒ රජන් හොරකම නැති වුණා. අන්තිමේ රජතුමාට දෙහෙන්න බැරි වුණා මේක සත්‍යවන්තයෙන් නියම කළා. බරුසම රෝහල වහුණානම් අධික දැනෙන රතු මල් කලන්දර අපේ මුදු මන්දර ඉත මුදු කරගෙන දීති සංචාරය කළ කරලා කාලා ගෙනින්න ලකුණු ආහාරකදී පිටිමන් කළ ගෙල ගත ආදා දෙන්න ප්‍රාණඝාතය ආරම්භ වෙච්ච ඇති ඉතින් ප්‍රාණඝාතය නේ දැන් ඉතින් ප්‍රාණඝාතයට ලක් වුණා එයින් මහගණ්‍ය මොකද කියේ ආත්ම ආරක්ෂාට ආවදිනක දෙවුවා එවාගෙන දාමරිකයෝ දාමරික තන්ත්‍රී කාවදිනක දෙවුවා දැන් ඉතින් ප්‍රාණඝාත බහුල වුණා ලෝකයේ ප්‍රාණඝාත බහුල වීමෙන් අවුරුදු 80,000 ආයතය 40,000 බැහැලා ගියා කියන කතාවක්. මොන තරම් සාපදාදී දෙයක්. ඒ කාලයේදී නැවතත් ඒ වගේ පාපයක් ඇති වුණා. මොකක්ද? ඒලාම් වර්ගයේ කවුරුහරි වරදක් නම් කිව්වහම ඒන් රජුවන්ට සැලකිලි කර. ඔය ඒලාම් වර්ගයේ පාපය භෝවීමෙන් අවුරුදු 40,000 විශිදාට බැහැලා ගියා. විශිදාහර්ජේ කාලයේ තමයි මුසාවාදය ආරම්භ වෙන්නේ කොරු කියලා ගොරෝකේ නැහැ. මුසාවාද කුසලේ භෝවීම නිසා විශිදාහර්ජ තිබුණු ආයතය 10,000ට බැහැලා ගියා. ඒ දරුවාට මොන පුරක්ද? වාද 10,000ක් පරමාර්ථ කියන කාලයේදී මිනිස්යන්ගේ රූප විලාසයෙන් වෙනස් ගන්න ඇති වුණා. එතෙක් මිනිස්සු එක හා සමාන රූපවන්තයි. 10,000 වාසයේ කෙනෙකුට සමාන දුර්වර්ණයි සමාන වර්ණවත්යි. දුර්වර්ණයෝ වර්ණවන්තයන්ගේ ආකාර දීම නිසා කාම මිත්‍යාචාර පාපයේ ලෝකේ තුන්ුණා. මේ පාපයේ බහුල වීමෙන් ඔවුන්ගේ ධර්මන්ත අවුරුදු 5000කට බැහැලා ගියා. ඒ කාලයේදී සංසාරාත සම්පාප ප්‍රලාප කියන පාප කර්ම දෙක වුණා. එයින් සිද්ධුනේ 2000 වසරේට පරමාර්ථ බැහැලා ගිය ඔවුන්ගේ දරුවා. ඒ කාලේ ඥාත කපුසා දෙකක් වුණා. අවිද්‍යා ව්‍යාපාද අනුගේ දෙයක දැඩි ආසාව තරහව මේ වාකා සාප කර්ම දෙක නිසා පරමාර්ථ සාහකට බැහැරිය. මේ දෙකම යකටාව කර්ම විපාක පිළිගත්තා නම් දත මාත සාහක කියන කාලයේදී දත වස්තු කමිද්දා දුක්ය ඇති වෙනවා. එයින් සිද්ධවන අවුරුදු 500ද ඔවුන්ගේ දරුවන්ගේ ආවද බැහැරිය. සංකේත කියන කාලයක අපතල් පහක් වුණා. මාත නොසලකීම, ධ්‍යාන නොසලකීම, ශ්‍රමණයාට නොසලකීම, බ්‍රාහ්මණයාට නොසලකීම, වැඩි කියන නොසලකීම. මේ අපසල් පහ ගෝමීම නිසා 250 ආකාරයට බැහැලා ගියා උන්ගේ දරුවා. 250 දෙතියේ කියන කාලයේදී අධර්ම දාන, විෂම ලෝභ, මිත්‍යා ධර්ම කියන නිංගිත පාප කර්ම තුනක් හෝ වුණා. අධර්ම දාන කියන්නේ නිංගාල් කොළව තමන් විවාහපත් වූය හැර. සමන්ත අයිති නැති පුරුෂයන් ස්ත්‍රීන් වෙත යන කියන්නේ සමාගයේ සුළු නෑරිය සහෝදරිය එවාගේම ගුරු මාතාව ගුරු කිරින්ද ආදී ආදී වෙත පවා යන්න පුරුදු එවාගේ මධර්මනා විෂම භෝග තමාට අයිති ධාර්මික පරිපාල සම්පත්තිය පමණින් මහා පරිභෝග කිරීම පුරුදු වුණා විෂම ලෝභ එවාගේම මිච්ඡා ධර්ම
ස්ත්‍රී සංග පුරුෂයා පුරුෂ සංකල්ප රැඳී ඇතිවීම පුරුදු වුණා. මේ නිදිත පාපක්‍රියාවන් තුන නිසා පරමාසම්බුද්ධ සීයතල ඇරගියා. බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ පරමාසම්බුද්ධ සීයයි. මේ අසුදාය ඉඳලා දාගෙන ආපු පිළිවෙල. ඊළඟට සාරුවක් ගන්නවාද දේශනා කළා. අනාගතයේ දසවර්ෂයේ තවත් බලනවා. මයවත් සත්ත්වීලාවයක් වෙනවා. මයවත් එක දිනක් ඉතුරු වෙලා උසහ කරන්න පටන් ගැනීමෙන් පරම්පරාවේ පරම්පරාවට ආයුර්ණ චකබලතාඥා යටි අසංතේ දක්වනගෙන. මයවත් කාලාන්තරයකින් පස්සේ දැගෙන කොට 80000 පරණාත කියන කාලයේදී මුළුමහත් ජම්බුද්දීපේ රාජධානි 84000ක් ඇතේරා ඒකමා කියන රාජධානියේ ප්‍රදාන. ඒකමා කියන රාජධානියේ සම්බලන් සම්පිති රාජකෙනෙක් පාලනයවා. මේ සම්පිති රාජ්‍යවාංගයේ අගර පුරෝහිත සුබ්‍රාහ්මණ කියන බ්‍රාහ්මණ පරිතුමාට බ්‍රාහ්මවතී කියන බ්‍රාහ්මණී කුමේදක් පුත්‍ර හරිත මෙත්තේ මහබෝසතාණන් වහන්සේ උපදී. වාසාවුන් දත්තා ජීජේ දේවාසේ කර. සමාවෙමින් පුත්‍රවලා උපාණ දවසේදී මාළිගාවෙන් අභිනේත්‍රමණේ කොට නාගබෝධියලා වැඩඉඳගෙන මාර පරාජයකට නෝතුනා පුතිය. ලක්ෂ ගණන් කෝටි ගණන් ජනතාව ඒ අනුව පැවිදි වෙලා මගඵල නිවන් ආબોධ කරගන්නා ධම්මසක්කාය දේශනාවේ. ඒ කාලයේදී සංකලන් සම්පිත රජතුමා සමාර්ථ සුසීල සංකල්ප කියන දන් දීලා ඒ විසුභාවේ පැවිදි වී කෞකලසතා සිය ප්‍රතිඥාන ලාභීව අරිහත් දේහපත් වෙනවා. ඒ කාලයේදී මනුෂ්‍ය භෝම වාසනාවන්තයි. අසුවාර්ථාගත නගරවල එක මහලකට නැංගා වූ උකුලා 84000ක් නගර රාජධානීම වහලින් වහලට ගියේ නැතරලද ජන ඒ කාලේ දැදේ. එක දිනකයක් රෝපණය වෙච්ච කාලේ ඒ කරත් 8000ක් මෙලන තරම තාත්තෝට ලැබෙනවා. මේ වාගේ පුදුම සතුටේ කාලයක් දෙකක් දුකක් නැහැ. වෛද්‍යවරු අවශ්‍ය නැහැ. යුද්ධ කලකෝලාල කිසිවක් නැහැ. මිනිස්සු බොහොම නිරෝගී බොහොම බුද්ධිමන්තයි. මෛත්‍රී මහා මෛත්‍රී සම්මාසම් බුදුරජාණන් වහන්සේ ඉතාම සුවදේ ධම්ම දේශනෙන් කෝටි ගණන් අසංඛාණ එකවරට නිවන් කර පමුණවන්න සමත් වෙනවා. මාගේ පුත්‍රයාවත් ඒ කාලේ ආවේ නැහැ. අනේ සියලු කෙනේ ඒ කාලේ විචේ හිටියේ නැහැ. මේ තරමට සෞභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය. මේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල තෝරලා දුන්න මහණෙනි. ඒ සංකලන සම්පිත රජතුමා එතේ ස්වර්ග වේලාවකදී සිව්පිරිසිඥානාල සහිත ආරියස්සේ ලබන්නේ පෙර ජාතික සමාව සමාක පිළිගත්කන ජේකලගත් කුසලාරි සත්‍ය බලයි. පෙර ජාතික කාශ්‍යප බුදු සසුනට අපේ බුදු සසුනට අතර කාලේ බට මේ කර්මාන්ත කරන කියයි පුදා දෙන්න. ගමක් අය මේ බටලේ කපමින් සිටින්නේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ දැකලා උනාසයට වස්වසන්නේ කුටියක් අදලා දුන්නා කිඹුරු දැල්ලේ හත්ති කඩන්නේ. බඩ කොලේ විදිහටලා බඩ නිවලින් ආවරණය කරලා බඩ පරිවලින් ආවරණය කරලා බඩ නිවලින් ඇඳක් කුටුවක් ඇටේට නැත්තක් හදලා තුන් මාසයක් රත්වසවල උපස්සාන. මේ වාගේ වාර තුනක් සිදකල උසල දෙලෙන් මේ දෙන්නම දෙව්ලොව උපන්න දිව්‍ය ලෝක හයේම දේවියට ඉහළට පාට සතුනි දෙමින් ඉන්න අතර පුත්‍ර දේවතාවක් මහා පනාදනන් සක්මේ සක්විති රජ කෙනෙක් උපන්නා දීර්ඝවස පාර අසංකේයවස පාර එතුමාට 25 දෙනුන් ගලදා සත්තුනා මාර්ගාරක සාජිත්‍රාන් දැක්. එතුම ආයමක් දෙව්ලෝ ගිහිල්ලා අපේ බුදු සසුන කාර්යයේ කක්කියේ නගරයේ බද්දචී නමේ සිටු පුත්‍රයෙක් එකද තරණ වයසේදී බුදු බණහාලා සෞඛ්‍යෙත් සතා රහසී සැයිදුණා. ඒ සිත්‍රෝ ජීවරාජයා තාම දෙව්ලෝ ඉන්නවා. සලකාරදී පුත්‍රයා ළඟ. එතුම තමයි සංකලස්සක්ති රජ වෙන්නේ. අනාගතයේ එතුමාට අර 25 දෙනුන් සත්තුනා මාර්ගාව ලැබෙනවා. ඒ මාලිකාවේ රාජ්‍ය කරන්නේ මේ බුද්ධෝත්පාදයේ සිද්ධ වෙන්නේ එතුමාගේ සියලු සංසාර කරදමා පරිදිවි අරිහත්යේ සාක්ෂාත් කරගන්න. මෙන්න අත්තා සමාන සමාන දීචක් කරගන්න හැටි කියන එක තෝරලා දුන්නා. ඊළඟ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ විශ්වසන්ත කල්පල සොලසාන්තයේ කල්පලාභ්‍යාත්ම මේ දිවර ලබාගෙන බෝධි සම්පාර පුරාගෙන ආපුත්තමේ උනාසයේ පාරමී සංඝාර උත්සන්න නිසා උනාසයේ කාලයේදී මුළුමහත් ලෝක ධාතු සුඛිත මුදිත කාල පරිච්ඡේදයක් වේ. අපේ දරුවක් යන ආහසෙන්නම් කර්මී පාප 12ක් ලැබුණා. එම මෛත්‍රී සම්මාසම් බුදුරජාණන් වහන්සේ කරන්නේ කර්මී පාපයක් අපතල කර්මී පාපයක් නිදෙලාවක් ලැබෙන්නේ නැහැ.
ඒ ධර්මයට සෞභාග්‍ය සම්පන්නයි. ඒ සියල්ලම සිද්ධ වුණේ මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමාන තමාට දීකරන දේ දානමී පාරමී ධර්මයන් සම්පූර්ණ කරගනාපු නිසායි. මිනිසා ලෝක ධාතේ යන්තා කුදුරු පතේ කුදුරු රාහතන් වහන්සේ ආර්යයන් වහන්සේලා පහළ වුණේකනම් ඒ සෑම දිනම සමාන තමාට දීකර ගැනීම වශයෙන් දානාවේ කුසල් කර ගැනීමේ එළඹ සිටිය නිසා මේ උත්තරීතර ලෞකික ලෝකෝත්තර සම්පත්තියේ සපත් වුණා. අනාගත දේමයි වර්තමානයේ දේමයි කියන එක තෝරලා අන්තිමට මෙහෙම දේශනා කළා. මානේ නවයේ තාවතයෝ ආවිතෙන් වැඩෙන්නට ඕනේ. වර්ණයෙන් වැඩෙන්නට ඕනේ. සැපයෙන් වැඩෙන්නට ඕනේ. භෝගයෙන් වැඩෙන්නට ඕනේ. බලයෙන් වැඩෙන්නට ඕනේ. මානේ මගේ ශ්‍රාවකයන්ගේ ආවිතේ නන්වනවද? මේ අවුරුදු 100යි 1000යි කියලා ආවිතේ නෙමෙයි. උපලෝකන් භවයක් පාසා දීර්ඝවද ලැබෙන්නේ හේතු වෙන. දාන සීල භාවනාවේ සෑම කුසල ක්‍රියාවක් කිරීම සඳහා සිතේ ජීවණු කරන දෙන කුසල ඡන්දය කුසල වීර්යය කුසල චිත්තය කුසල විමාංකාර කියන මෙන්න මේ ඉතිපාද හතරයි. මේ ඉතිපාද හතරේදී යම් සාධ්‍යුණු කරගත්තා නම් එින්මගේ ධාවතයෝ ආයුෂෙන් ලැබෙනවා. ඒකාලමේ ධාවතයෝ සිල් දෙන ආයුෂෙන් ලැබෙන පිණිස සතර ඉතිපාද කරනවාගත්වා කියන සාධනා කළා. වර්ණ සම්පත්තියේ නම් කුමක්ද මානේ? මේ ශරීර වර්ණයවත් ಗುಣ වර්ණාවක් නෙමෙයි. ඒවා ලැබෙන්නේ හේතුවක් තියෙනවා. එනම් සමාරක්නා පිරිසිදු සීල සම්පදායයි. සීල සම්පදාව පරිත්‍රව අත්ංග සමන්නාගතව ලැබුණාන. ඒ සීල සම්පත්තිය නිසා උපනුපන් භවයන් පාසා රූපයෙන් වර්ණවන්ත රූපයක් ලැබෙනවා. ගුණයෙන් වර්ණවන්ත කියන්නේ ಗುಣ වර්ණාව ලැබෙනවා. මේ ಗುಣ වර්ණාවක් රූප සම්පත්තියක් ලබන්නේ හේතු වෙන්නේ සුපිරිසුදු සීලයයි. සමමේ සාමතියෝ වර්ණ සම්පන්නවනු පිණිස තා උතුම් ලෙස සීල සංරක්ෂණය කෙරෙක්වා කියලා ශාසනා කළා. තුමේ කාලයේ සැපය මේ සැපේ නම් මෙතන ඉන්ද්‍රියන් පිනවීමේ සැපයක් නෙවේ. ඉන්ද්‍රියන් පිනවීමේ සැපයෙන් කිතු වෙන්නේ සතර දික්කීමයි. මෙතන සැපේ නමින් හඳුන්වා වදාළේ නිරාමිත සමාධි සැපයයි. ප්‍රථම ධ්‍යානාදී රූප ධ්‍යාන හතර අරූප ධ්‍යාන හතර කියන මේ සමාපatti සමාධි සමාපatti වලින් ලැබෙන යම් තා නිරාමිත සැපයක් එයිනම් මේක නිම සැපයයි. එතම මේ ශ්‍රාවකයෝ ඥානිත සැපින්දනේ පිණිස අප්‍රමාණව සමාධි සමාපatti වඩත්වා කියලා ශාසනා කරනවා. භෝග සංපත්තියේ නම් මේ ජීවන් දරවාදීද කඩන් ගන්න වාහන මිල මුදල් වැනි දේවල් නෙමෙයි. උපනුපන්තන සිතුව බටෝ සංපත්ති ඉතිරි ලබන්නේ හේතු වෙන ධර්මතාවක් කියලා. එහෙම නැද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මේ ගුණාංග අතර යම් තාක් සිතේ දිනු කරගෙන තියෙනවා නම් භාවිතා බෞද්ධ වෘත කළ තියෙනවා නම් මේ පුණ්‍යවන්ත උපනුපන්තන අප්‍රමාණ භව සම්පත් ලබනවා. සජෝරුන්ද ප්‍රියමනාපයි, දෙමව්පියන්ද ප්‍රියමනාපයි, සහෝදර සහෝදරයන්ද ප්‍රියමනාපයි, අතංගත්යන්ද රහයත්යන්ද ගම්මත්යන්ද ප්‍රියමනාපයි, දෙවියන්ද ප්‍රියමනාපයි. එනිසා සමන්ද අවශ්‍ය අවශ්‍ය සම්පත් කිරී ඉතිහෙල දෙන්න හේතු වෙන්නේ අප්‍රමාදව මෛත්‍රී කරුණා මුදිතාව උපේක්ෂා ගුණ රැකීමයි. නිසා රමේ සාමතේ උපෝක සම්පන්න ලබන පිණිස මේ තුබල විහරණ සතර මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බබේරණ වඩත්වා කළ හතරේ ගල්සාදනාව කළා. පස්වෙනි කාලේ බලය. බලය නම් ඉන්නතර සදාන් කොටහදාවේ කාය බලය, පරිමාණ බලය, ධන බලය, කුල බලය නෙවෙයි. එතන බලය නම් දේශනා කොටහදාවේ ප්‍රඥා බලය. සුඛනේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය වශයෙන් සිතේ දුණු කරගන්න ලැබෙනා වූ ප්‍රඥා වලින් එතන බලය. ලෝකයේ ඉදමනය කරන්න බැරි බලයක් වෙන මාර බලය කියන්නේ. මේ මාර බලය තමයි විදමනය කරන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. සාමගේ ශ්‍රාවකයෝ මාර බලය තමයි විදමනය කරන්න අභිභවනය කරන්න සමත් වන කෙනෙක් සුතමේ ඥානයේ චින්තාමේ ඥානය භාවනාමේ ඥානය අරියක් මාර්ගඥානය දක්වාම වරක්වා කියලා අනුශාසනා කළා. මේක ජීවිත අතීත අනාගත වර්තමාන තුන් කාලයේ සම්බන්ධ කරන තමන්ට තමා පිළිබඳ කරගන්නේ පිටේදී කියන එක විලා භාමින් දතු මේ දේශනා අවසානයේදී සමාධියගතව ධම්මපදයේ සමන් දුන්න විසුන් වාසයලාම විචාරාත්මක ඥානියෝ පිළිසින් ඥානලා දීවාරි හත්තේට පත් වුණා. දෙවියන් මනුෂ්‍යයන් අතර විශාල පිළිජක් බලපර නිවන් සුව ලැබුවා. ඒ දේශනය හඳුන්වන්නේ දීගණිකායේ දීපු ප්‍රශ්නේ චක්‍රවර්ති සිංහනාථ සූත්‍රය නම්. ඉතින් මේක දිග දේශනාවක් දැන් කාලයේ තිබුත් වේ කිය අද මේ අවස්ථාවේ සිදු කරලා ගන්නේ ඒ වාගේ සමාන තමයි
සාක්ෂාත් කරගන්න මහා පුණ්‍ය නිදහලයක්. සාන්තිනායකයන් වහන්සේ සමාධිතම අභීක්ෂා කර ගැනීම වශයෙන් 22 අතන්ත කල්පලක්ෂයක් දිනු බෝධිසම්භාවය නිසා මාර පරාජයකට ලෝකුරා දුරු වුණා. සමන් වහන්සේ 2000 සුවිචාසක ගණන් ජනතාව නිවන් කොට පැමිණෙව්වා. අනාවෘතේ බලා සුදු බුදුරජාණන් වහන්සේ දෙන ධනදාය ස්වර්ණයෙන් සුවාසු දහසක් දහම් කඳ දේශනා කළා. සමන් වහන්සේ අනුපාදිතේත නිර්වාණයෙන් තේනම් හැදියා. රාගේන රහතන් වහන්සේලා තේනම් හැදියා. සා සෙතෝ ආර්යයන් වහන්සේලා සුභතිගාමි වුණා. සෙත ජනතාව කර්මාරූපව පාලනය ගියා. විහාරස්ථාන රාජධාන උයන්පුකුණ මාර්ගාඥාන නක්තාර සේතු වුණා. මේ වාගේ ඉතේ තේතනට සෑම සාස්කාර කර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන්න තියෙන දෙයෙන් ඉතර දෙයෙන් දරගෙන දුකයි. සැලකිතේ ලෝකවත්නා බැවින් අනාත්මයි. ත්‍රිලක්ෂණේ තියාකාර කර්මෙන් සාස්කාර කර්ම දුක්ක සත්‍යයි. දුක පුදුර කෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදය සත්‍යයේ සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට සමිනීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා කිරු කාරණේ දෙලෙන් මේ ආර්ය සත්‍ය අත්‍රාබෝධ කරගෙන අජරාමර අමාම අනිවන් රැකියා. සතර කාර්යයේ හේතුණී මහසාරත් නිවනේ සැලකේ වදාළ. සියලු බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනේ සැලකල්වේ අපේ ගෞරවාචාර උත්තමංග නමස්කාරයේ වේවා. අපේ ජීවිතේ පුරා කළ මේ සෑම කුසලයක් පාරමී බාරපත්ේ ප්‍රාර්ථනීය භෝජනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවතේ ආબોධ වේවා ආඛ්‍යා ප්‍රාර්ථනා පිටවා ගන්න. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ.